මහියංගනේ රිදී මාලියද්ද තිස්සපුර ප්‍රදේශයේ ජීවත්වන බුද්ධිකරුවන් කුමාර ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබලෙක් 35 හැවිරිදී දෙදරු පියකුවන බුද්ධික පසුගියදා ත්‍රාසජනක සිදුවීමකට මුහුණ දුන්නා පසුගිය 25 වෙනිදා නිවාඩු ලබා කොළඹ සිට මහියංගනේ බලා එමෙන් සිටි ඔහු මහනුවරින් බස් රථයකට නැගී ඇත්තේ 18 වංගුව මාර්ගය හරහා මහියංගනේ වෙත පැමිණීමේ අරමුණෙන් මේ සිද්ධ වුණේ 26 උදේ 11:40 වගේ ඇති කොළඹ බස් තිබුණාස නුවරට ඇවිල්ලා නුවරෙන් මහියංගන නුවර බස් එක තමයි ආවේ පල්ලෙම යනකොට තමයි බස් එක වංගුව ගන්න महत्श्रमक හිතන්නත් වෙලාවක් තිබුණේ නැහැ තප්පරයක්වත් මිස් වුණේ නැහැ මට නිින්ද ගිහලා තිබුණේ බස් එකේ වංගුව ගන්නකොටම හැරුණා හැරුණත් එකම රේදුරා බිමට වැටෙනවා දැක්ක බස් එකේ බස් එකෙන් බිමට පයින්නවද රේදුරා අසන්නව පයින්නවද කියලා හිතා ගන්න බැරි වුණා ශනිකව මට හිතෙන තීරණේ තමයි ඒ අවස්ථාවේ මම ගත්තේ මං ටක් ගාලා රේදුරා අසන්නට පැනලා පාරේ ආයිනේ පොඩි කඩයක් තියෙනවා කොහොමත් කඩේට අඩියක් වගේ තියලා පාර පැත්තට කපලා බ්‍රේක් කරලා නවත්තා ගත්තා රෝදයක් ගියා පල්ලමට අනිත් රෝද තුන පාර තිබුණා ඉස්සරහා වම් පැත්තේ රෝදේ පල්ලමට ගිල්ල තිබුණේ බස් එක නවත්තලා කට්ටිය බස් ලොක්කම කරලා ගිහලා බැලුවා රේදුරාට කකුල පොඩ්ඩක් තුවාලලා තිබුණා එයා කතා කරේ නෑ එයාට හිතා ගන්න බැරි වුණා බස් එකේ වෙච්ච දේ ගැන එයා ෂොක් එකක වගේ තමයි හිටියේ අතන අර වයිසර් ගාම්මලා වගේ කිටි ඒගොල්ලෝ අඬ සුප්පෙදුවා ලොකු දෙයක් පුතා දෙයියෙක් ඇවිල්ලා තියෙන බස් එකේ කියලා පුරක් ඒ කට්ටිය ස්තුති කරා තැනට සුදුසු නුවණින් ඉක්මනින් ක්‍රියාත්මක වී කටයුතු කිරීම හේතුවෙන් බස් රථයේ මෙන්ම එහි ගමන් කළ මගීන්ද කිසිදු හානියකින් තොරව බේරා ගැනීමට හැකිවීම පිළිබඳව බුද්ධික තුල ඇත්තේ නිහතමානී සතුටක්।